නමුತසೆ වගವೆතුುವರಹතුು සම්මා සಬද්දසೆ නಮತසೆ භගವතුುವರಹතුು සම්මා සಂಬද්දසೆ නහෝතස්ස භගවෙතුවාර්හතු සම්මාසම්බ්දස්ස මේ ලෝතුරු ගම්බීර ධරණය අපිට කියාදුන්නු අපගේ ගුරු දේවොත්තම පරම ප්‍රජනීය පිනුත් ලොක ස්වාමීන් වහන් සිට අපගේ නමස්කාරයවිවා දවසේද සංගීතයේ සූත්‍ර වරණාව සඳහා මැතිබර දායකත්වය එකුතු කරමින් ධර්ම දහනමය පුුණනිි ධර්මෙන් රැස් කරගන්නේ. ඔක්ටොම්බර් මස්ස විසිවන දින හැට හයවන උපන්දින යෙදිලතිබෙනඉංජී රම්මලතා මහත්මයට නිදුක් නීරෝගී සුපද්දහවී දීර්ඝාවශ ප්‍රාර්ථනා කරමින් පූර්ණමා මැදවලෑන හත්වන පටුමඟ තිස්සව මහා රාමියයන ලිපිනී පදිංචි ජීප ධර්මදාසු මහොතා සහ දූදරුවන් විසින් ඉතින් අදදවසිදී පිළනද පිරිසකි දායකත්වී හුතුව සංගීතයේ සූත්‍ර වරණනාව ඇතුළත් වෙන කරුණු තුන බැගින් වදහල කොටසට අයත් තවත් සූත්‍ර කරුණු කිහිපයක් අපි කතා කරන්නට බලාපොරොත්වයනවා. මංහිතන්නේ ඔබා පසිල දිනාගිම වාසනාවක් පරම ගම්බිීර ධර්මයක් වුණු සංගීත්‍ර සූත්‍රයේ වැනි ඒ සූත්‍රයකු තිබෙන ගැබුරු කාරණ ප්‍රවණය කරන්ට ලැබීම අප හට දේශනා කරනට ලැබීම ඒ කරුණු කාරණා කතාබා කරන්නට ලැබීම මේ සංගීත සූත්‍රවරණාව අහපු අපි දන්න පෝදිිනිෙක් අපිට කියලති නෝ ඇති මෙවැනි කරුණු දහම් පදවලට හපු පළවිනිවතවමීමවා කියලා ඟද මේ සූත්‍ර දේශනාව තුළදී සහලට නිතර නිතර ධර්මයේ දේශනාවරදී අහන්න ලැබෙන්නේ නැති නමුත් සම්බුද්ධ ශ්‍රාවකයෙක් දැන සිටියුතු කාරනම් ශ්‍රවණය කරන්නට ලැබෙනවා ඉති ඒ නිසා මේ දේශනා මාලාව මමාසියත් පුරාවට මේමාසිය අවසන්නන තුරු අපි පවත්තනවා කරුණු තුන බැගින්කොට සවසන්න තුරු එට පසේ පස්සේ කාලික අපිට සංගීති සූත්‍ර දේශනාව ඉතුරු කාරණත් අපි පුලුවන් කාලක දේශනා කරනට උත්සහ කරන්නම් නොත් මේ කරුණු තුනබකින් කොටස දක්වා නොමුත් මේ සංගීති සුත්‍ර දේශනාව තේරුම් ගන්නට දෙැනගන්නට ලැබීම මහ භාගයක් හැචිට තමයි පිසේතන්නේ උකද බුදුරජණන් වහන්සේ දේශනක න තත්ත්ව සබ්බේහිව සංගහහි තත් බන්න විධ දපා. මේ සංගීති සුත්‍රරි තියන කාරණ සංගහයනා කළ යුතුයි. විවාද නොකර යුතුය කුමක් පිණිසද යදයිදම් බ්‍රහ්මචරය අධනයන් අස්ස චිට්ටිතා. සසුන් බබසර බොහෝ කාලයක් පැවැත්වීම පිණිස වාදීවාද නැතුව මේ ධර්මී නිතර සංගහයනා කරමට වනි කෙනෝ. තදස්ව බහුජන හිතයි බහෝජනයායට හිත පිණිස බහුජන සුකායි බොෝජනයට සැපේ පිණිස ලෝකවන්නුකම්පායි ලෝකයාට අනුකම්පා පිණිස අත්තා හිතයි තමාගේ යහපත පිණිසත් සුකා ඉදිය මනුස දීවිනිසුන්ගේ හපත පිණිසුත් මේ සූත්‍ර කරුණු හේතු ප්‍රකාරවෙනු ඉති එනිසා ගැබරු සූත්‍ර කරුණුණාට අපි දැන සිටිය යුතු අපි තේරුන්ගත යුතු කරනු නිසා සාවධා්‍යව දහම් කරුණුවටට සවන් යමු කරත්වා කියලා මේ ධර්මේශ්‍ර වන්න පින්නතුන්ගෙන් අප ඉල්ලා සිරිනෝ. අපි දන්නව තතාග තරහා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක විදුූ කියන සම්බුදුගුණින් යුපතයි ගැන සියලු ලෝකයන් මනාකොට අවබෝධකට වදහල මොහොත්තමයන් වහන්සේ නමක්තමය පේ තතාග තරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කළකේ තතාගතයන් වහන්සේ අවබෝදධ කළ ුතු සියල්ල අබෝදධ කලා සියලු ලෝක පරිපූර්ණ වශයෙන් අවබෝධ කරගෙන ඒසියලු ලෝකයන් තුළ තිබෙන ආශ්වාදය ඉසිය ලෝකයන් තුළ තිබෙන ආදීනවේ ඒ සෝල් ලෝකයන්ගේ නිදහසම නිස්සාරණ සියලු ආකාරෙන් අවබෝධ කරගෙනම තමයි. මේ කිසිුදු ලෝකයෙක්ක පිහිටක් පිලිසරණක් නැහැ කියන අවබෝධිට පැමිණිලා ඒසීර ලෝකයන්ගෙන් නිදහස්සුනු අමාමහන් නිවන අවබෝධ කළේ අමාමහන් නිවන සාක්ෂාත් කළයුතුයි කියලා අබෝධ කළේ අමා මහන් නිවන සාක්ෂාත් කරලා සඳසාරධකින් අත්මිදනින්. ඉති තතාගත්තයන් වහන්සේ ඒ ධර්මය ශ්‍රවණය කරන ශ්‍රාව කියන්ටත්. ඒ ධර්මය තුළ පිහිට සොයාගෙන යන ශ්‍රාවකම්ත මේ ලෝකයන් ගෙන නොයකුත් ලෝක තල් ගැන දේශනා කරනු. එති නිවැනි විදිහට දේශනා කරපු දේශනා කිහිපයක සාරාංශයක් හැටියට අපිට ඉළඟට කතා කරන්නට තින මාතෘකාදිික අපිට සලකනු පුලො. අපි අද දවසිදී කතා කරනට යන්නේ. තිස්ස කාම උපත්තියෝ කාම උපත් තුනක් ගැනත් තිස්සෝ සුක උපත්තියෝ මේ සැප උපත් තුනක් ගැන. මෙතන කාම උපත්ති තුනක් ගැන කතා කරදිී තතාගතයන් වහන්සේ මේ කතා කරන්නේ දුක්කිත කාම උපත්ති ගෙන නෙමී. අපි ගත්ත සතරපාය නිරේ තිරිසන් ලෝක ප්‍රේත ලෝකය ඉසල ලෝකයන් අයිතිවෙන්නේ. කාම උපත්තියල්ට තමයි බ්‍රහ්ම ලෝකවලින් මිහා තියෙන සියලු ලෝකයන් අයිතිවෙෙන කාමාවච්චරු පත්වරට ඊට පසි බ්‍රහ්ම ලෝක තමයි බිදින්නේ රපාාවචර රූපවච්චර කියල එතකට එනිසා සියලු ලෝකයන් අයිතිවෙන්නේ මේ කාම ලෝකයට බව හැබෑවඇ මේ අවස්ථාව ී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පින්න විපාක දෙන කම් සැපයක් බුක්ති විදින්ට තියනත් තැගෙන අපිකම දුක්කිත තැන්ගල උප ත්ල බන්න කමැති නේ අපිට යම් දැනුමක් තියෙන නිරේගෙන. තර නිරේගහිල් උප දින් අපට කිසිවිදිකඟි කමැතක් නෑ. නිරය කියන ලෝකෙ තුළ කිසිම ආකාරයක අවිචී මහ නිරය වගේ බරපතල නිරයන් ගත්තු සැපයක් නෑ හැම පැත්තිම් දුකක්තේ මිචපස්සායක නිරය කිය නිරයක්ෙන යම්ම හැට රුපයක් දකිනවනගේ රූපයෙන් හටගන්නම දුකා කණින් ශබද් දෙයක් අහන වනගේ ශබ්දී තුලින් දුකක්මේ හටග නාසිී ගඳ සුදත් දෙනවාන ගඳ සුවිදුරු දුදක්ම හටගන්න. දිවින් රසයක් දෙරනවන ඒ රසයනුත් දුකක්මය හටගන්නේ කයින් පහසත් දෙනවනගේ පහසනුත් දුකක්ම හටගන අඩුමතර්මයෙන් සිත්තු ඉල්ලින්ව සැපයක්නේ සමහල්ලට හනුසු ලෝකේ දුක්විදන මිනිස්සු සමාලට හීනං හරි සැපක්ෙදනම් හීනෙන් හරි සමහරලාට සැප හීනයක් දෙැක් කියනවා අද ශෝකීනයක් වුණා අනක හිීනයක් න හැබෑවක් කියෙන ම් කොච්චරයක්ද කියලා හීනය හරි සැපයක් දනවා.ඒ චපස්සාක නිරෙඉන්න නිරසත්වය එහෙම හීනකින්වත් සිතුවිලි මාතරකින්වත් අමුතිෙන් හිතලවත් සැපයක් ලබන්න බෑ තන වෙනි දුක්කත ලෝකත්තිය න ඒවා සකස්වෙන්නේ කුමන හේතුවක් නිසාද පවහිේතුවක් නිසා අපි දන්නවා සංස්කාර ධර්මයන් සංකාර තුනත්තේ මේ සංගීත සූත්‍ර වරණාාව උතුලදීම මීට දවස්කීපයකට කලින් පිනන්ත පිරිසට ඒකාරණ ශ්‍රවණය කරන්නට ලබෙන නැති අපගේ පින්නන්ත ස්වාමඉන් වහන්සනම සතියකට දහකට කලින් ම තන්නේ කාරණනම් පිනන්ත පිරිසට දේශනා කළා එම නොවද ප්ඥාබි සංස්කර් ්ඥාභි සංස්කර් ආනින් ජාභි සංස්කාර අපඥ්ඥාබි සංස්කාරය හේතු කරගෙන තමයි නිරයේ තිරිසන් ලෝකයේ අදී ලෝකොල ගිහිල්ලා උපතලබන් විශේෂම නිරයපත යම් තැනක එ නිරේ උපතක් ලබනවද විඤ්ඥානය පිහිටක්සකසනවද එකට පදමනම සකස්යන්නේ අප්ඥාබි සංස්කාරයන්ග දර අප්ඥාබී සංස්කාරයගෙන් සකස්වෙන ලෝකයන් කැනඒ දුක්කිත භවයන් ගැන නෙවේ අද දවසිදය පි කතා කරන්නේ ගඥාබි සංස්කාරයන් නිසා හටගන්නවු කාම උප්පත්වන් ගැනත්ව වගේම ආනනින් ජහවිි සංස්කාරනන් ද්‍යාන සමාපත්ති උපදහා ගැනීම නිසා ද්‍යාන සමාපත්ති සුවයේ නිසා ඇතිවෙන්න වූ ඒ බ්‍රහ්මලෝක හටගන්න උපත් ගෙනත් තම ඇද දව සිදියප කතා කර නට බලාපොරොත්වෙන්නේ මංහිතනව අලුත් කරුණු කිහිෙපයක් දහම් දෙනුමට ඇතුරත් කරගන්න පුළුවන්. දහම් දේශනවක් වේවි කියලා. දෙ මුදුරජණන් වහන්සේ මුලෙින්ම දේශනා කරන මේ කාම උපත්තියන් තුන ගැෙන. එතන්ද තතාගතයන් වහන්සේ දේශනා කරනවා. සන්තාඋසෝ සත්තා පච්චු පට්ටිත කාම. මෙලෝක කාමියන්තියෙනවා තමාවෙතට පැමිණිච්ච කාමයන්. ේ පච්චු පට්ටිත් තේසු කාමේසු වසං වත්තන්ති. තමන් වටාතියෙන කාමයන් කර තමාගේ වසගේ පවත්තාගෙන සිටින සත්්‍යය න්නම් කොයි වගේ සතවයද සේයතාපී මනුස්සා මිනිස්සු ඒවගේ කෙනු ඒ අච්චේව දේවා ඇතැම් දෙවිවරු එහෙමයි කියනු. ඒ අච්චේව වෙනිපාතිකා ඇතැම් දුග්ගති සත්්‍යය ඇතැම් දුගති ලෝකෝල ඉපදිලන්න ඇතැම් සත්්‍යය මෙන්න මේආකාරය කියන තාම විස්තර කරන්නේ පලවෙනි කාම උපත්ති විදිහ කාම පත්තිය ලබපවාගේ භාවය මකක්ද දේශනා කරන්නේ යාලා තමන් ඟ තමාට ලැබිච්ච කාමයන් පරිහරණය කනු ඒවා තමන්ගේ වසගේ පවත්තා ගන්නට උත්සාහ කන්නවා ඒවා එ සතුට වෙන ඒවා ඇසුරු කරගෙන වාසය කරන්ට කැමැතියගන්න කවුදේ මිනිස්සු ටැම්බලන්න මනුස්්‍යෝ ගත්තත් තමන්ට ලැබිච්ච කාම සම්පත්යෙන් තියෙන ට පම්පරාවවෙෙන්ල බිච්චේ එමනැතන් තමං ධනය ව පැහදන් කරලා මහන්සිලා රැකි රක්ෂා කළ වෙ හෙදාම් කරලා තමන් ගොඩනගා ගත්ත ගියක් තියෙන. අන පංචකාම සම්පත්තිය. තමන්ට කියලා සමහලට ගත්ත වාහනයක් තියෙනු තමන්ට කියලා අගත්ත ඇඳුම් පැළදුන්තියෙන. තමන්ට කියලලා තියෙන මුදලක් තියෙන මුදලින් අපි තමන් කැමැති විදිහයට රසවත් කෑම හොයාගෙනකිල්ලා කෑමට ගන්නු. ඊට පස්සේ ය තමන් කැමැති කු දේවල් වලටයා ඒ දේවල් වියදන් කරනවා හැබ එයාට තමන් කැමැති දේවල් පාවිච්චි කරනවා කලකිව්වට යට ලැබිච්ච දේ සමයි පවිච්චි කරන පුලුවන් කමති අපිගම අපි යම කෙනෙ කෙන්වා දුප්පත් පවලු කිපදලයින්නේ එතුවට එයාට වාහනයක් ගන්න සලිනයි එහනතන් තියෙන්නේ ය ඉස්තරම්ම වාහනයක් නෙමින් එයාට පේෙන්ට තියෙනව ස්තරම් වාහන පවිච්චි කනවා හ පේන්න තියෙන යට ආසාහට ගන්න මෙහෙමි එකක් මට පාවිච්ි කරන්න තිබන හොඳ එකල එනමු යාටඒ කාම සම්පත්තියේ බොක්තිවිතින් ලැබෙන්නේ ඊටවස්සේ තමන්ට ලැබිච්ච දරුවගේ සතුටවෙන්ඩෙන මගේ දරුවවා හරින්න වෙන දරුව මට ඕන කියෙ හෙම ලබඩ බෑ තමන්ට ලැබිච්ච ස්වාමයා බිරිතින් සතුට වට වෙනවා ම් බිරිස් මේ වගේ බිරිදක්නේ මට මේ මගේ බිරිදක් ඕොන කියල සාවාමියෙක් ගීජීවිතය ගත කන්න කෙනෙක් ඒ වජීවිත පත්තිදිය වනත් තමන්ට කැමති මාආකාය බිරිතක් තමාට ගන්න හැකයාක්නේ තමන්ට පිණින් තමන්ගේ හැකියාවේ තමන්ට ලබාගන්න පුළුවන් සීමාව තුළ තමයි ඒ කාම සපපත්තිෙන් ලබන්න පුළුවන්කමතියන්නේ ලැබිච්චද ය විදිහැක එකන සතුටින් ඒව පරිහරණය කරනු. ඒ දේවල් පරිහරණ කරනක් තර කොටසක් තම මනිස්සු කෙල මනුස්සලෝකන් අප ඒ නිසා සම්පූර්ණයම සතුරින් දෙන්නේ න අපේ හිතේ මදියක් තියහෝ. අපේ හිතට තව ඊටවටා දෙයක් ඕනේ හැබ අපට ඉතනින් එහාට ඊටවටා දෙයක් ලබන්න පුළුවන්කමක් නෑ එතනින් එහාට දෙයක් ලබන්න අපිට තියෙන වස්තූන්ගේ අපිට තියෙන පිනං තියෙන උපකාරය නැත්තයි අප ලැබෙන දෙක් සතුට වෙන්ටවන අපට වෙනය මේ විදිර සැසේ දෙනවා දැක්කා කියලා අපට ඒ අපේ වසගේට ගන්න පුලුවන්කමක් නෑ. ඒවකිම තමයි කියන ඇතැම් දෙවිවරු. ඇයි මේ ඇතැම් දෙවරු කල කියන්නේ දෙව කියන දේවා කියන වචනය බුද්ධ දේශනාවල ඇතැම් අවස්ථාවල කාමාාවච්චර දෙවියන්ට ඉතර පාවිච්චි කරනවා. ගැන්නේ බූමාටු දෙවියන් චාතු මහරාජික දෙවියන් තවතින්සේ යාමතු සිත නිම්මාරවතී පරිනිින්මිත වසවත්තය කියෙන දිවිලෝක හයඉන්න දෙවියන්ට විතර දේව කියලා හඳුන් වල අනිත්දිවරුන්ට බ්‍රහ්ම කියන වචනින් හඳුන්න අවස්ථා තියෙන. ඒවගේම ඇතම් අවස්ථාවල දෙවියන් බබුන් දෙපිරිසටම පොදුවේ පාවිච්චි කරන වචනයක් හැටියට දේවා කෙන වචන දෙවියන් කෙන වචන පාවිච්චයනු. මෙතන මේ ඒකච්ඡා ඒකච්ේ දේව කල කැන ඇතම් දවර කෙන වචන පාවිච්චි කරන්නේ මෙතන දේවා හඳුන්වන්නේ දිවිවරුත් බ්‍රහ්මයනුොත් කියන දෙපිරිසම. බ්‍රහ්මේන්ගිෙනු ත්‍රපාච ්‍රහමනුත් තරූපාවච බ්‍රහමණුක කියය පිරිසම. තමයිම තනි දේව කියන වචනින් හඳුන්නන්නේ. එතකොට ඒ බ්‍රහ්මරාජෝ කාම සම්පත්තියෙන් භුක්ති දින්නේ. රූපාවච බ්‍රහ්මරාජය අරුපාච බ්‍රහ්මරාජයනුත් ඒ දි්‍යහාන සැපය තමයි සැපේ හැටියට පරිහරණය කරන්නේ කාම සම්පත්තියෙන් භුක්ති දදින්නේ. ඒ නිසා. බ්‍රහ්ම රජයන් කාමාවච්චරුපතක් ෙටිට සලකන්න ති නිසා මෙතැන දෙවුරු කියල හඳුන්නන්නේ කාමාවච්චර දෙවුරුන් ඒ කාමාවච්චර දෙවුරුන්ගෙනොත්. නිම්මාණරතය සහ පරණින්මිත වසවත්තිී කියෙන දෙවිලෝක අතහැරලා ඉතිරි දවවිලෝක තමයි මෙතෙදි කතා කරන්න. උගත මේ දෙවවිලෝක අපි ගතොත් මේ ලෝකයේ ජීවත්වෙන සත්‍යය ගත්තුත් දැන් අපි මෙතන දැන් මේ විදියට කාම සම්පත්තිෙන් ච්චි කන්න වත්ත කොට්ාශයක් හට තත් පරිසක් ට සතාගත වහන්සේ මෙතින්දි දේශනා කරනවානි ඒ කච්චීව විනිපාතිකා කලා ඇතැම් දුගති සත්වයෙන් බවා මේ කාම උපතක් කාම් සැපවිදිනස උපතක් ඇටේට එක ඇත්තන දැ ගත තිරිසන් ගත සත්තු කම් සැපයක් තින්නද තිරිසන් ගත සත්ක ප්‍රනීත ප්‍රනීත කෑම හොයාගෙන ගිහිලා ඒව කාලා කම් සැපයක් මුක්තිදින්න ද ඊට පස්සේ බලු බලොහෙම එහටම හිට පිල්ලලා සල්ල කරලා ඕනෑම සතෙක් දගලලා කැල්ලා විනෝධ වෙලා සතුරක් ලබන න මිනිස්සු යම් විදිහක සැපක් දෙනවාද ඒ මට්ටමටම නැති වනාට ඊට කිට්ටු සැපයක් ඒ සත්තුත් යදෙනනනේ එහටම හිට දගලනවා නැටනවා. ඊට පස්සේ ඒ සත්තුත් දරුවෝ හදනු ද දරුවහදනෙ කරනනි සත්තු සග සත ඉඩසේ ඒ සත්තුත් කාම සැපයක් යදනම්. ඉ ඒ සත්තුව විදින සැපිත් සැපයක් තියනව ඉටවස ප්‍රීතලෝකය ප්‍රීතලෝක ඇසුර ෝක කියන ලෝක දිකීම ප්‍රීතිෝ සංසාරයේ යම් පිනකුත් කල් ති නොන සැමහර ප්‍රීතියෝ ප්‍රීතලෝකයේ ගිහිල්ල තියන්නේ යාලග තියෙන දුස්සීලකම නිසා දුස්සීලකම නිසා ප්‍රේතලෝක ගියාට ඊට කලින් ජීතය මනුස ජීවිතයක් ලැබිල තිබිත් අවස්තාව ධන දීල තිීනම්. ධනි දුන්න නිසා ඒධනය නිසා සැපවිපාක ලැබෙනම්. ත ප්‍රීතිය ඉන්න බොහෝසිං සැපවිපාක් විදින ප්‍රේතුතිව න්නම් සමහර ප්‍රේතිවය ඇතරම පට මනිසන්ටට අපිට අපිටඩා සැපවිදින ප්‍රේතුවීනම්. අපිට වඩ සැපවිදින අස්සුරපායි ඇයිනම්. දුකතිය හැබැයි. යාලත් රසවත් කෑම කාල කාම සැපයක් ඉදිනු ලස්සන රූප දෙකළ කාම සැපයක් විදිනු ලස්සන ශබ්දහල කාම සපයක් ඉදින දැන්ඟර ඉර්දිමේ නාගියවහෙම එතොට තිරිසන්න පයට අයිති ව නිර්ධමි වුුණ දැ යාල කියක නැටුම් බලබලායමය කර කර මහා සැපයක් ඉදිනු එතකට ඒ සැපිය ඇතුළ යාලා විදින සැපයත් කම් සැපයකට අයිති ගතය කිය කම්ශපය ගලුව න්වෙල නතරම ඒදිර කල්පනා කල බෙලහොම නිස්සුනහම අපි ඕකමද කරන්න න කල්පන කරඩ ඇත්තරම් වලුව තබි මේ තෙරිසං ගත සත්තු කරන දේට වඩා එහා දෙයක් අපි මේ මනුස ජීදයක් ලැබනාට පස්සේ කරනවාද කියන කාරණි අපි හිත රට්ටු කළ බලන්නනනි මොකද කම් සපවයුක්ති දෙෙන කරන ඒ ලෝකල ඇත් කරනවා ඒ විදින මට්ටමේ වෙලස තමයිති තිරිසංගත සත්‍ය කාම සැපවිදින? හෝ ප්‍රීත ෝ කළ සත්ය කම් සැය විදිනවා නිරසත්්‍යයන් ගෙනුත් සම්පූර්ණෙන්ම අවිචමහ නිරසත්වයට කම් සැපේවිදිටබැහැ ඒ හැරන්න අනිත් දුගතිකාාමී සත්‍යය ඒ සැපේ විදිනුම එතුවට ඊට වඩා ටිකක් ඉහලින් ඒ සැපේ විදින මනුස්සය මනුස්සයට දැනට තිරිසන්ගත සට දින කෑමටික තමයි කරන්නවනේ උටකස්රල ගන්න පුළුවන් කමන්නේ ට ඕන විදිහ මට ැති ලවට කැමටිගන්න ළොන්ද ක් තමන්ට කැමති විදිර තමට ඒ හසුරවා ගණඩ විදි හැක්නේ ති සංග සතාන ඊට වඩයි ඉහෙලකින් යම් ඉහෙල්කින් මනුසු ලෝකය කෙන කාම සම්පත්තියෙන් භුක්තිද මනුස්සු ලෝකී ආපක් කෙනාගත් වෙනස්කම් තියෙන් දුගේී මනුස්්‍යයා විදින සැපය එයි ධනමත් කවිහරෙක් දනව විදින සැපය ඇතර ලොකු වෙන සක්තිය නවා ඊට වඩා ඊට තරා ධනවතුන් විදින සැපේ න සක්තියෙනවා අද ඉන්න ප්‍රකෝටිමක් ප්‍රතියන් විදින සැපේටත් තර සක්විති රජවරුන් නිදිනයම් සැපයක් තියෙනවාද ඒ සැපි ටඩා ග්‍රයි සක්විත රජ්ජරුවන්ට ඉන්නවා රත්න හතක් පහළ වෙනවා හස්තිරත්නයක් පහලෙන හස්තිරත්වයයට අහසින් ඒ රජුරෝ යම් තැනකට යන්ට කැමලිද සුළු මොහත්තකින් එතන්ට ගගේ යන්න පුළුවන් ර පාහල වන ඒවිදිටම ගිියයනපුලළු රජ්ුරුවන්ග කැමති තැනකට බිසවක් ස්තිරත්නැප පරහල වෙනවා බිසව හැම ආකාරයකිම ඒ රජ්ජුරුවන්ග සතුටටපත් කරන ඒ බිසව නිසා සතුටක්ම ඇතිවෙන්නේ ය රජ්ජුරුවන්ට කිසිම ආකාරයකින් ශෝකයක් සංකාවක් කැටකලවෙනෑ දරුව කම්බෙනවා ඒ දරුවත් දරුවන්නතට ප්‍රධාන දරු කීපදන කමෙනු දරහන්තට ප්‍රධාන දරවා අතිශයෙන්ව කී කරේ සක්කති රජකට සුදුසේ දෘපති රත්නයක් පහල වෙනවා දෘරපති රත්නයට ඒ සක්විතරජුරු යමක්දය අම්මහොතක බලාපොත්තුවවෙන්නේ ඒ මහොතමේ දේ ලබා දෙනපුොළොමවිදිර සප්ත රත්නයක්ක පහල වෙනවා අසීමත සැපයක්දනවා එවැනි සැපයඇකෙදන්න අද කාලෙ කස කනෙක්ට අවස්ථාවක්නෑ හැබැයි මේ සක්විතිර සැපය කළ කියන්නේ දිවිවරුන්ගේ සැපයත් එක්ක බලන්දදිී මහා හිඟන්න සැපයක් කියලා තාතාගත ධර්මයට අනුව කල්පනා කළ බැවත් අපට තියනවා සක්කති රජ කෙනෙක් වනත් තියෙනෙ මනුසේ ශරැුණ අපිට වඩා නිරෝගී අපිට වඩා අසනීපයගෙන් තොර ශරීර ැබව හැබැව හැයි මනුසේ ශරීරයක් මේක සත පාන්ටඕනේ මේකට වයසරයෙනවා කියෙනකට මේක මුහුණ දෙනු ඒ ප්‍රශ්නවලට ටිකටික නමුත් බහුණදේතුවන එතනින් එහාගේ සැපයක් තියෙනවා ඒ සකිතරජකවත් මහ දිලුදු සැපයක් බවට පරිවර්තනය කරන්න ඉහළ සපයක් තම චාත මහාරාජික දෙවරුන්ගේ සැපය ඒ සපයත් අයිතියම අපි පලවෙනිතුම කතාකරපු තමන්ට ලැබිලතියෙන කාම සම්පත්තියෙන් තමන්ගේ වස වගේ පවත්තමින් ඒ කාම සම්පත්තියන්ගේ ඒ සැපය භුක්තිවිදින දිවරුන්ගේ ගොට්ටශයට ඒ චාත මහාරාජික දෙවරුන්ගේ ච්ර දර් ගවශ ය නද කැෙක කියන්නේ අපේ අවරුදු පණහක් යැනකත අපේ අවරුදු පණහක් කැනක් ැන මේ කෙනගේ උන්දම් වයස ගිවිලි කරයි ඒ ක්ෂාත මහාරාජික දිවරුන්ගේ එක මේක දවසයි ගෙවෙන්නේ ඒවගේ දවස් තිහයක් යන්තුවනි මාසයක් ගවෙනට ඒ වගේ මාස දුලහක් අවුරුද්දයි ඒවගේ අවුරුදු පන්සේකාවශ්‍යයක් චාතු මහාරාජක දිවිරු්ට තියෙනවා ති ඒ ලෝකෙත්ත අපට උපතක් කරයින්ට සුදුසු තැනක් මාර්ගවල අවබෝධයකට අපට යන්න බැරවුණු. උකදපිත්ද මේ දිවිලෝක ගැන මේ විස්සර ටික සතාගතයන්හසි දේශනා කරන්නේ ගිලාන කියන සූත්‍රයේදී සංයුත්ත නිකායේ මහහාවර්ග හතුලත් වෙලත්ෙන ගිලාන කියන සූත්‍ර දේශන ඇති ුදුරජණහන්ස දේශනා කරන යම්කිසි කෙනෙක් තිසරණ සරණගේ ආර්ය ශ්‍රාවක භාපිට පත්තච්ච නවනැති කෙනෙක් මරනාසන්නුව ඉදිදද එකෙනට සිහිපත් කරන්න කියනවා ඒකනගේ හිත පිහිටවන්නෙන කෙමෙන් කෙමින් ඉහළ හෙළදි වෙලෝකද එක අපි කිව්වත් කලිම මෙ නිවනට හිත පිහිටවා ගන්න කියලා අපිටික වචනයට කිව්වට ඒ ඕලාරක එහෙම ඇත්තට මෙහෙම හිත පිහිටවාග නමාරය පද නිවන්න කියන එක මොකක්ද කියලා අපිට අ හිතට සංවීදී කරගන්නටය කමාරය අපිට ගොඩක් දුරතියන එකක් නිසාහික නිසා හතාගතයන් වහන්සේ ධර්මය තුළ ට්‍රමයින් තමයි ඒලක්කට යන්න කැන්දැන් ගිලානසූත්‍රයක පැහැදිලො පේනවා ගිලානසූත්‍රයේදී බුදරාණ වස දේශකනේ මනුස්සලෝකට තියෙන තිෙන ආශා අත්හරගඩ මනුස්ුලෝකට වඩ හොඳයි චාතතු මරාජික කියලා රසනීපෙන්ඉන්න කියලට කියන්න කියන යගේ හිත පිහිට ගන්නු දව් කරන්න කියෙන චාතතු මහාරාජික කියන දිවිලෝ චාත මේ දිවවි ලෝක ගැෙන විස්තරයක් අපිට තේග්‍රමක් තියෙන්දන චාතම් මහාරාජික දිවිලෝකයේ ආවශ්‍ය මෙච්චර තියෙනවා ඒන පණහා වැඩි කිරීම තුන්සිේ හැට වැඩිකිරීම ඒ පනහවැඩිීම තුන්සිේයට තමයි චාතු ම හාරජක දිවි ලෝක කවරුදක් කියලකැන ඒවගේ අවුරුදු පන්සී අවෂ්‍ය දීර්ගාවිශය අප රුදොලින් ගත්ව තවුරදු මිලින නොම එක ්‍යාවශ්‍ය ඒ ලෝකේ සත්වයාට තියෙන බුදුරජාණන්හන්සේ පහළවෙච්ච කාලි මාර්ගවල්ලාේ බුදුරජාන්සි වැඩ සිටියඇති. ධර්මය හල මාර්ග පලවබෝධය ලබු චාතම් මහාරාජික දෙවවරු. බුදුබනහල දෙවයන් අතර ගිය දෙවුරු තාමත් චාතු මහහාරාජික නැතික පේල්ලයෝකෙට කියවොත් අපේ දෙවරු ඇසුේ තවදුරට ධර්ම හෙසිට යම් පසු බිමක් තියෙන පහසුවක් යෙන. ඉසද මේ ගිලාන සූත්‍රයේදම දේශනා කරනවා චාතතු මහරාජිකය අරකෙන ගේ හිත පිහිටියවොත්. එතනින් එහාට ඊළඟට උත්සාහ කරන්න කියනවා චාතුම් මහරාජිකෙන් හිත ගලවලා තාවතින් සේ හිත පිහිටුවන්. ගදර මනුස්ස ලෝකෙන් පාටම එතන ඉහලහිකර දානොටත් වඩා කිට්ටුවෙන්ම තියෙන තැන්ට හිත පිහිටුක ලෙසි. ඉරස තාවතිය සදදිව ලෝකය අවශගත්තුත් මු මිනිසුන්ගේ අවුරුද වලි අවුරුදු පන්සියක්ේ අවුරුදු සියයක්ක් යනනා හික දවසග වෙන් ඒවගේ දවස් තිහක් මාන්සේ. වගේ මමාස දොළහ කවරුදය වගේ රුද්දාහ කාවශය ඒ ලෝකෙත් සක්දිවිධ ගත්තු සෝතාපන්න පලට පත් ච ්‍රාවක බොහෝ සෝතාපන්න සකදාගාමයාදී මගබරලාබී ශ්‍රාවකින් සම්බුද්ධ ශ්‍රාවකී නනිලෝකකි වැඩයිනවා අපිට ඒලෝකෙට ගිහිල්ලා ඒ දිවුරු ඇසුරු කරන්නට පරිසරයක් තියෙන තාවතින්ස දිවිලෝකට අපිට යන්න පුළුවන්කම තිබුණු මේ දිවිලෝකවල සැපේ මනුස්ස ලෝකයේ තියෙන කාම සැම්පත්තින් බොහෝසයන්ම ඉක්මවාගිහිල්ලා. දැන් අපි යම් කිසි දෙයක් ලබා ගන්න නම් අප මහන්සුවෙන්ට වනනි. මහන්සේලා දුක්විදිලා ඉගෙනගෙන ඉටවස රස්සාාවල් කරලා වෙල ලෙදාම් කරලා ය ඉතුරු කරලා ඒව පරිසංකල්ලා කණි බොන්නනතුව ඉවත් පරිසංකරල තියාගෙන තමයි අපට යම් කාම සම්පත්තියකට ඒවා පාවිචි කරන පුලන්කම තිී. ම්බාාව යම්දනෙක්ල බච්ච නැටුනත් හිතු හතු හට වියහද කරන්න බේ අරපාරිසං කරන්නටඕන. ඒ තියන දනී වටිනාකම රැකගටුවන් දැන් අපි ගත්තත්ඇගේ දෙෙට්ට වාහනයක් ගත්තාකිමක ඒවාහනය ඔහහි පැත්තකර දලා යන්න බේක නඩත්තු කරටව. ඒ එකකට වෙහි සිටුවල් නොමත්ද මේ දිවිලෝකල අයට එහෙම කිසි දුකක් නෑ. තමන්ගේ ජීවිකාවගෙනියන් ටෝනිි කළ හැකි රක්ෂා කරට අධ්‍යාපන ඒවට මහන්සේට දෙයක් නෑ සුවසේ කාම සම්පත්වයෙන් බුක්තිදන පුළුවන්. ඊට පස්සේ ඒ ලෝකවල ලොකු මන්දිරතිය නොද අපි තේෙන ලොක න්දදිර තිබුණ හොත්තේක නඩත්තු කරට පෑ එෙම නඩත්තු කරට දෙයක් නෑ එක සම්පූර්ණයම පරතිය නවා කිසිම නඩත්තු කරදරයක් නෑ පිනිින් ලැබිච්චදේ විදිහටම තියෙන තමන්ට ඒ නිසා වෙෙසක් ඇති කළද නිනේකාම් සැපේ විදින්ටයන වෙහෙස විතරයි ඒවා මුති ආරක්‍ෂා කරන්ට ඒවට අපහෝ ඒවායි ගොඩනගන්ට එ මාහසයක් ගැන දෙන්න පින ලබනි. අපි විදින සැපේරට හොම අගරු සැපයක් අවතිස දෙවියලෝක ලවර විදිනවා හැබැයි ඒ දෙවියලෝකය තර මෙහිතය නිකලක්ෂණ ඇති නවා තමන්ට ලැබිච්ච ප්‍රමාණ තමයිති. තමන්ට මහාම අන්දිරයක්ක් ලැිල තිෙන පුුවන් ඇැයි ඊටත් වොඩා හල මන්දිර තියෙන දිව දිවිලෝ ඉන්න පුළුවන් ඒක දැක්කහමනි මෙහෙකක් මට තිබ්බන හොඳයි හිවට හෙලල දැංවට හොඳ උදාහරණයක් තමයි පංච එකක දිවිය පුත්‍රය බුදුරජාණන් වහන්ේළඟට විල්ල තරා අවස්ථාවක මේ සින්දුවක් කියනු තමගේ හොඳර සසිදු කියන පුළුවන්නි පංචසිකට එතර වීනාව ඒදිව මේ වීනාව වයමි දඒ සිදුව තියන බුදුගුණත් ය ධර්මය ුණත් යන සංහ ගුණත් තියෙන හැබ එක වැඩීම තියන්නේ සුරියවච්චසා කියලා දි්‍යංගනාවකගේ විස්තරය කිය කිය අය හු කියන්නේ අනිමට මේ සුරිය වච්චසා ලැබෙනවන කොච්චරයක් ඒ ඒැන හොගේ හිතේ පාර්ථනාවක්තියන මේ සුරය වච්චාව කියන දිවහගන සුරිය වච්චසා කිය නම වැටල තියනෙ එක තීරමගත්තන් හිරු බෙට්ටිගේ සූරයාගින් ලබිච්ච සූරයාගේ කෑල්ලක් වකි ගැන සූරයා යම් විදිහකින් ප්‍රභවක්ද ඒ ඒවගේින් ප්‍රභාදවත් එච්ච ලස්සනයි ති ඇයවලබාගන්ට ඕනෑ කියන පංජසක ප්‍රාර්ථනා කරන ප්‍රාන්තනාකට බුදුරජණන් වහසි ළඟ පවා කියන අනීමට ව සුරි වච්ච සසාල බාගට ඇත්තම් මගේ බිරිධ කර ගන්නටත්තන්ගේ කිය දුක කියනෝ ඇයි හෙම දුක කියන්නට සිද්ධ වනේ තමන්ට බිසව හිටියට තමන්ට කාම සම්පත්තය ලබන්ඩ තමන්ට ඒ හිතුව හිතුවයට ලබාගන්න හැ කියවන්නේ ඇයගේ කැමැත්ත ලැබුණනොත් තමයි ඇ විවාකරගන්න ලැබුණනොත් තමයි ඒ දුකතින් ඒත් දුක නිවෙන් ඒවගේ ප්‍රශ්න දිවි ලෝකර තියෙන දැන් දේවතා කියන සූත්‍රය තුළ විබැලූ දිවර ඇවිල කියනවා අපි ටොඩා සැපවිදිල දෙවුරු ඉන්නවා ඒ නිසා අපි තවට අපින් කරන්න ඒ මටමට යන්න තිබ්බන්නේ කියලා තමගේ පස්සුසයම කියන ඒ ගැන දිවිලෝක කල දිවරු මනුසුලෝකෙද අපිට වඩා ලොකූ සැපයක් විදි නොතමයි. හැබැයි ඊටත් වඩා සැප විදින අයදකිද. ඊ සැපිය තමන් කරා ගන්න පුළුවන් තමන්ට මවා ගන්න පුළුවන් එහෙම හැකියාවක් දෙවරුට තම තිය යම් ඉරදි තියෙන හැබැයි ඉර්දිත් එ පිනට අනුරූප යම් සීමාවක් තුළ තමයි තියෙන්. ඒ නිසා යම් සීමාවක් තුළ තමයි ඒ කාම සම්පත්තියෙන් භුක්ති විදින්නේ ඒ දෙැඟපිකතු සක්දිකුදුන්ටත් එක් තර අවස්ථාවක. එක්තර රෝහිණී කියල දිවියංගනාවක් පහළ වන දිවීමමාන හතරක් මැද්දී එක එහැම දිවීමමානටම තින සමාන දුර එතර දිවුරු හතර දෙනෙක් කෝලා හළ කරන්න පටන් ගත්ත අපිට මේ දිවියන්ගනාවන මකච්චේ දියාන්ගන ච්ච ලසන දැ දිවරට හැකයා වන්නේ හරි අපි නම් හතර දින මේ වගේ දිවියන්ගනාව හතර දෙනක්මවාගෙන අපිට ගමුගේ එහෙහැකියවක් ැබච්චදේ පිළිගහන්තු වන යදොරේ හතර ඒ දවියන් ගනාව බීරගන්න බැරූ මේ නඩුව ගිනිච සක්දයුදු ගාවට සක්දයුදු කියනවා මේ දවියන් ගනාවට මගෙත් හිත කිය මේ දදිවියන් ගාවට ලබුණු ලැබුණෙන නැත ම ජීවත්තය ත්න බලන්න කාමයෙන් හිත යට වුණා සක්දිවිදුන්ගේ එතරට දිවිය කුමාරර හතක් දෙනා කිවා අපිට ඔබතුම ඔක්කෝට මඩවාටින ඒ නිසා මේ ඔබතුමාගේ තියෙන සේනිහස මහ බලපත්ක අබතුම මේ දිවිව අන්ගනමතියගෙනන පිටි පාගක්ක ඇතිහර ඒ දිීවරු මනුසු ලෝකීන්න මිනිසුන්ට කොඩා ගුණවත් නිසා ඒ ප්‍රශ්නි සිදුනම් හැබැයි ඉතින් බලන්න කාමයන්ගින් ඒ විදිහට සම්තෘත්තියට පත්වීමේ අපහසුවත් දෙවිවරුන්ට පවා තියෙනවා කොච්චර ලැබනත් මද ඊට පසේ තාවතිංස දිවි ලෝකට වඩා හොඳයි යාම ලෝ යාම ලෝකේ දිවිලෝකි එකත්තු මනුස්ස ආවේශී න රුදල ු ද ය එක දවස වගේ දවස්තියක් මාසේ මාසු දොහ කවරුත්තයි ඒවගේ ුරුදු දෙදහ කාවශයක් තියෙනවා. ඉටපසේ තුසිත දිව ලෝකේ මනුස්ව ලෝකේ අවුදු හාර් සසියක්ක් යනයිංක දවසග වෙන්න ඒවගේ දවස්තියයක් යන මාසයක්ගවෙෙනන්න වගේ මාස දොහ කවරුදදයි ඒවගේ වරුදු ආරදාහ කාවශ්‍යයක් තියනවා නිකමට ගනම් හදල බලන්න අපේ බුද්දුජාණන් වහන්සේහි පහලවෙල්ලා දැන් වු දෙදදා සයිසියයක් වගේ පිටවෙන්න. දායි හ සීමම් බිදත්මක වෙන්න හය දෙසම ගානක්කෙන් හය දෙසම ගානක් කෙලක යනෙ තාම තොසිත දෙවිලෝකෙට බදුරජණන් වහන්සගේ යුග පහවෙලලා තාම දවස් හතක්වත් ගවිලන පලනිු සතිවත් ගිවිල නෑ ඒක අපට දිවිලෝකෙට අන්ඩු යනයක වටිනාකම තියනෙ ඉරව සනිිඩි සුරතුමාගේ හෙල්ල පෙතුනේ ලෝක.ඒවගේ මඟ පලලාබේ දිවුරු සෝතාපන්න සකදා ගාමයාදී දිවර් ගොඩාක් පහලවෙච්ච දිවිලෝක තමයි මේ ෝක මේ දිව්‍ය ෝක වෙනකන් තුසිත දිවලෝක වෙනකන් අරස්භභාවය තියෙනවා මකදීස්භාාවී. තමන්ට ලැබෙන්නේ යම් කාම සම්පත්තිීන් ද ඒ කාම සම්පත්තිීන් තමන්ට සුවසය පරිහරණය කරන්න පුළුවන්.ඒ දිව්‍ය ලෝකල හළට හෙලට එහෙලට යන්න 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 ඒ කාම සම්පත්තියෙන් ලැබෙන ප්‍රමාණයේ වැඩිකමත් තියෙනවා. එදිවවිම මේ රුද්ධහයෙන් දිර්විමේ ආනුභාාවෙන් දිවව්‍ය ආවශී දිවේ සැපී ඉහලට ෑමක් තියවා හැබැයි ලැබිච්ච දෙන් සතුර වෙන්ඩෙනවා එතන ඉහාට නැති දෙයක් ගෙන කල්පනාකර දුක තමයි හැටකග හැබැයි ගොඩාක් දේශනල්ද මෙතනින් ඉහටත් දිවි ලකවතිනවානි ගොඩාක් අවස්ථාවල විශේෂම් අටුාවල සහ මහාවංශය ව දෙැන් අපි ගත්තත් දම්මිකුපාසකල් දම්ම පදට්ට කතාාවවෙතිෙන ඉක්තරස දුවීම තවයි දම්මිකුපාසික න්නන ගොඩා පිංකර කෙනෙක් ගොඩා පින්ංකරභ කෙනෙක් නිසා මරනාාසන්න ොහොතේ දිව්විලෝක හයකින් වෙනවා මේ ධම්මික පාසකෝ පිළිගන්නු. දිවිලෝක හයකින් මාවට පස්සේ ඒදිවරු ගෙන් එහෙම ආවට පසේ දම්ික පාසකෙතති නි ස්වාමි නාසල හනු මට දිවිලෝක හයිකි විල ආරාධනා කරනු මම කොයි දිව්‍යලෝකට යනක හොඳ දැන් අපිතා කරව චාතු මහාරාජික යාම තුසිත තාවතස එවගේම නිමාරති පරිනිිමිද වවසවත්තය කන දිවිලෝකය දෙදිගනු තැවලයි න. එත නිමාර්රති දිවිලෝකය පරණිමිත වවසවත්යකෙන් දිවිලෝකෙ තුසිත දිවවිලෝක ක්මවාගේගේ සැපයක් තියෙන අප කකිස්රට කතා කරම නමුත් අ රහතන් වහන්සේල ප්‍රකාශකනවා ඔබට සුදදුස තුසිත දිවලෝකයනක ගද ුසි දිවිලෝක තමයි අනාගතය පහළල වෙන මෛත්‍රී මහ බෝසතණන් වහන්සේ ප පාහලබන්න. කෙන කාරණීස් මතුගනු. මෛත්‍රී බෝසතාාණන් වහන්සේ පහළවීමේ කියෙන කාරණයටත් අමතරව තවත් තියෙන කාරණයක් තමයි. ඊළඟට තියෙන කාමාවචර ලෝකවල කාමය අතිශයෙන් බලවත්. ඒ කාම සැපේට අහුවෙලා අනුතුරක් වී කියෙන ඒතුවත් හේතුනාද කෙන සැකපට නො දැඟගපිකතු දුට ගැම රජරුවන්ට තේර පුත්තාාවය මහරතන් වහන්සේ අනිශාසන කරදත් උන්වහන්සේත් කියන්නේ තුසිත දීව ලෝකයපතක් කරයන්න එක සත්පුරුෂ්‍ය භහමිය ඒ එතන තමයි අනගත මෛත්‍රී බෝසතරණන් වහන්සත් පහලවෙන්න මෛත්‍ර බෝසතර වහසගේ අමයි තාතයි උපදන්නත් මනුසය ජීවිතය ඒපදින්න කලින් තුසේ දේ ලෝක දන්නන්නේ නිසාව පට එතැටයනික සුදුසේ ඒ කාරණාවට අමතර අපිට දෙැෙන කාරණය එත්තමයි තුසිත දි්‍යත් ලෝකය තුළ තියෙන කාමයන් දක්වා කාමයේ කාමේ ආදීනමෙනෙහි කරලා කාමයන්ගේ මිදෙන්ට තියෙන ඉඩකඩේයම් වාසියක් තියෙනවාදෝ කියලා මේ කරුණුකාරණා විස්තර කරත් දෙැපිට තේරුම් ගන්නට පුළුවන් අපි කාලවෙලා යන නිසා අපි ඊළඟට තියෙන දිවි ලෝකයේ සවභාවය ගැත් කතා කරලම ඒගැන විස්සර කරමු සන්තාවසෝ සත්තා නිම් මිතකාමම සමහර සත්වයන්න කාමයන් නිර්මාණය කර කර විදිනවා. තින් නිම්මිත්වා නිම්මිත්වා කාමිසු වසංවත්තේ ති. සීයතාපි දේවා නිර්මාණ්‍රති ඇයන් දුෘතියා කාමුපපත්තිය. දෙවනි කාමුපපත්ති සභාවි තමයි. තමන්ට ඕනෝලු විදිට කාම සම්පත්ති නිර්මාණය නිර්මාණය කර කර. මවාගනිමින් මවාගනිමින් පරිහරණය කරනවා. ඒ කවුරුන්ද නිර්මාටති දිවරු. විශාාවව ගිහිල්ලපදදුන ලෝක ආවශයගත්තුත් මනුස්සලෝකයේ අවුරුදු අටසයක් ෙන හංක දවසක් ගවෙන්. ඒවගේ තිහක් මාසේ මාසු දොලහ කවුරුද්දයි වගේ අවරුදු අටදාහ කාවශක් අතිශයෙන්ව දීර්ඝාාවශයක්. මේකේ තියෙන සභහවෙ තමයි අර කාමයන් තමන්ට තියෙනදෙන් සෑහිමට පත්වෙෙන්න්න ඕන කලකක් නෑ. තමන්ට යම් විදිහක කාමයක් දහුණේ තමන්ට කැමති විදිරේ ද නිර්මාණය කරගෙන ඒ කම් සපය බක්තින පුළුව. එත්තර අස්ථාව කනුද්ය මහරහතන් වහන්සේ ළඟට ය දිවියංගනාව පිරිසක් කැවිල්ලා අන්ුරුද්ධ මහරතන් වහසේ හිතනවා මේ දවියංගනාව කහවෙනවන්න හොඳයි කිය ඒ දිවියාංගනවයි සිතුවිල හිතනකටම කහ පාටයනවා. මේ දිවියන්ගනාව රතුවෙන්ටවන්නයි උනොත් හොඳයි කියලා තර ඒ දිියන්ගනව රත් වෙනවා එකනඒ දිවියංගනවට වන්ට ඒඒඉදිවරුන්ට තමන්ට කැමති කමති ඉුදර වෙනස්සන පුළා දැන් අනිද්‍යවරුන්ට තමට නිර්දිං ිච්ච රූප මයි නික ලස්සන සම්බව හැබැව හැබව කැති කමති විදිර වෙනස් කරගන්න බෑ. අර්දි්‍ය කාමය කැමැති කැමති විදිරයට වනස් කරගන්න පුළුවන් නිසා. කැමැති කැමති විර බුක්තිවිදන පුලන් නිසා නිමාරතය කලමි දීවරුට කිෙන. මේ විදිහට කාම සම්පත්තියෙන් කැමැති කැමති විදිර බුක්තිවිදීට පුළුවන් වීම කාමසම්පත්තියෙන් ඉහලට යාමක් වුණාට ධර්ුණී හෙසිරීමදී බාධාවක් කැටියේ රහතන් වහන්සේලා දැක්ක නිසා දෝ කියලා අපිට හිතෙනවා. රහතන් වහන්සේලා ගොඩාක් අවස්ථාවල තුසිත දිව්‍ය ලෝකය ගෙන වරණා කලා ඒ දිව්‍ය ලෝකෙට යන්න කියලා මැරෙනට අනුමත කළේ එක එහමදා හැබැයි අපි ගත්තවත් දැන් ගිලාන සූත්‍රය වගේ දේශනාවලදේ එහෙම අතර කල්ල නේ ලාලන සුත්‍ර වගේ දශාවර බුදුරජණන් වහන්සේ දේශනා කරනවා එකට නිමාද්‍රති දිවලෝක හිත පිහිට අනු දිවිලෝකින් පස්ස ඉරොස නිම්මාද්‍රතිය දිවලෝකින් එහාටත් අපි හිත දියුණු කළොත් නිමාරතිය දිවිලෝකින් පස්සේති දිවලෝකයේ තමයි පරණම්මිත වසවත්තයේ දිවිලෝකයේ ඒගෙන බුදුරජාණන් වහන්සේ දේශන කරනො ති පරිනිම්මිත් ේසු කාමේසු වසංවත්තයන්ති සීයතාපි දේවා පරනිිම්මිත වසවත්තිී. එතනින් පස්ස එයා පරණින් මෙත වසවත්යේ කියෙන දිවලෝකයේ උපදල්ලබොත් එයා අනුන් විසින් එයාට සැපේ මවල දෙනවා නිර්මාටතය දිවලෝකයේ දවරුන්ට තමන් විසින් තමන්ට අවශ්‍ය සැපසම්පත් මවාගන්ට ඕමනාවක් යදෙනවා කියෙනෙකි අර්ථයමකක්ද තමන්ට අවශ්‍යදේ ඒ වෙලා වෙනේ තමන් මවාගන්නවා එක අපිට මේ වෙලාවෙලෝත් දි මේ අපි තියෙන ප්‍රශ්නතියක් වලෝ ඒක ප්‍රශ්න කකයටට තේරණැතුනාට ඒ දිව කාමේ භුක්තිවදිදෙන කෙනටඒ එකක් ප්‍රශ්නය. පරනිම්මිත වසවත්යේ දිවී ලෝකයේ දිවුරුන්ට අනුන්නිසින් තමන්ට ඒ අදහළ කාම සම්පත්තිය මවල දෙනවා ඒ නිසා පරමණම්ත වසවත්යේ දිවි ලෝකයේ දිවරුන්ට අමුත්ය මේ දේ මමාගන්ට කියල දෙයක් නෑ. තමන්ට අවශ්‍ය දී අනිත්ත ඔක්ක මවල දෙනවා. ඉතරම් ඉහල දිවවි සම්පත්යකයේ දිවරු භුක්තිවිදෙනවා. ඒ දිවුරු ග්‍යාාවශ කොච්චර වැඩිදි කෙලක කියැන්නේ මනුස්සෙගිය ආවශ්‍ය හුදු එ්දා සයිසයක් ඇති ඒ එකමක දවස සැගි වෙන්නේ ඒවගේ දවස්තියක් මාසය මාස දොළහක් අවුරුද්දයි අවුරුදු දාසය දාහක් එෙහි ආවශ්‍ය ගණන් අදලබලන්න නති විශාල අව්‍ය දීර්ගාව්‍යයක් එවැනි ආවෂ්‍යයක් භුක්තියදීන පරණි මෙතවාසවත්ති දෙවුරුන්ට අවකාශයක් සැලසෙනවා ඉති එහෙත් අනතුරක්ති ව තමන්ට අවශ්‍ය හැමදීම ැබෙනකොට කාමයන්ගේ ආදීන විෙනෙහිකිරීමවිදී අභියෝගයක් තියෙන්ට පුළුවන් ඒ නිසා වෙන්න ඇති ඒ දදි විලෝක කලත් රහතන් වහන්සේලා හිත පිහිටවා ගන්නට ගොඩාක් උනන්දු නොකරවන්නේ හැබැයි ඒදවිලෝකවලත් බුදුරජාණන් වහන්සේගේ අනුවිශාසනාවල හිත පිහිටුවේ මනන් දකින ලැබෙනු. ඇැ බුදුරජාණ වහසම පරණිමිත වසවර්තිය කියන දිවිලෝක හිත පහිටුවවල අතර කරලනෑ. බුදුරජාණන් වහස එතනින් නිහාට පස් දේශනා කරනවා හැබැයි මේ පරිණිමත වසවත්වයේ දේ‍ය ලෝකයේ දක්වාම තියෙන්නේ පංචකාමයන් පංචකාමයන් කියන දුකක්මයි හුලක්මයි පීඩාවක්මයි ත මාගන්දය කෙන සූත්‍ර දේශනාව දී බදුජාණන් වහස දේශනා කරනො කාමයන් කියන තුවාලයක් වගේ දැන්ඒ තුවාලේ සුවකර ගන දන්නති කෙන ඒක කහලා ඒක කහකහා ඒ පුච්ච පුච්ච ඒගින් ආශවාධයක් දිනවා තමයි. හැබයි ඒ තුවාලෙ සුව කරගත්ත කෙන කවදාවතා ඉවැනි තුවාලයක් තිබ්බොත් හොඳයිඉ කියල හිතුවද. තුවාලේ තියන දුකමයි. හැබැයි අරගේ කහද්ද ය මාශා දෙකෙන එක හැබැයි. එගේ කාමියන් කියනෙ දුකක්මයි තුවාලයක් වගේක, ගඩුවක් වගේකම්. ඒ දුරකිරීමමයි සොඳසු. එනිසා එතනින් එහාට සැපූඋපත්තින් හැටියට සතාගතය වහසේ දේශනා කරනවා. ඉබබ්‍රහ්ම ලෝකය උපත තිස්සු සුකූපත්ති. දෙ ගැ අපි කියන්න වෙපේ දෙ කාල වෙලා වැහැටියටම පුළුවන් ප්‍රමාණයකින් ගැෙන විස්තර කරන්න. පලවිනි කාම උපත් යතමයි. සන්තාවසෝ සත්තා උප්පා දෙත්තා උපත් දෙත්තා සුකම් විහරති. ඒ පලවෙනි බ්‍රහ්ම ලෝකය සභාවිතමයි සැප පදවාගනිමින් වාසය කරන සතය. සැප පදවාගනිමින් බදවාගණින් හසය කරනවා මුගද්දම මේ සය සැප පලවෙනි දිහානසුවය. නිරන්තරයම පලවෙනි දයානයට සම්වධමින් සැප විදින දෙවරු කොටසකිනවා. ඒ දෙවරු තමයි සීයතා අපි දේවා බ්‍රහ්මකායිකා. බ්‍රහ්මකායික දෙවුරු සිටිද්ද. බ්‍රහමකායක දෙවරු කියැන බ්‍රහ්මරාජු. මේ ප්‍රහ්ම ලෝකයේ යන්න පුළුවන්කම තියන්නේ වීතරජගේ බටත්නො තෙරයි ීතරාගී බවට පත්වනවා කියෙලා කියන්නේ විතන අදහස් කරන්නේ කෙලෙ සම්පූර්ණ මුදුරවා කියෙනෙ නෙමින්. ඒකරත්ත අපි කිරන විීරාජ ීත දෝසිීතමහෙ කිය අරයහිොත්තයට පත්වීම මෙතන විීතරාගේ කියෙනෙ ධ්‍යාන මට්ටමින් රාගදේශ යටපත් කරනවා කියන කාරණ එහෙ යටපත් කනවාෙල තවත් දෙයගින් කියනවා ්‍යාන සසාපත්ති බදදා ගන්නවා විච්චේව කාමේ විච්චකු සලෙහි දම්න්නේ සවිතක්කන් සවිචාර පට මජ්‍යහන ගොපත් ජත මේ කාමයන්ගේෙන් වෙෙන් වෙලා කාමයන්ගේ තොර විතාර්ක විචාර සහිත පිරිසකේ කාග්‍ර සය සහිත ප්‍රථමධ්‍යහන උපදවාගෙන වාසය කරනවා ඒ කෙන මනුස ජීවිතයේදී ඒ අන්තිම කාල වෙනකම් ඒ විදිහටම පිරිහි නොදී එද්‍යන සමපත් උපදදාගෙන මාසයකරුත් ඒ කනට ආනින් ජාි සංස්කාරක් සකස්ව වන බ්‍රහම ලෝක කියප දෙන්න පලවෙනි ඉදි්‍යහාමනට අනුකරූප මහා බ්‍රහ්ම දෙවියන්න අතර බ්‍රහ්මයන් ඇතර නැත්තම් බ්‍රහ්ම පාරි සජ්ජ දෙවියන්න තරපිතුනුත් කල්පින්තුන එකක් කාශතියනවා බ්‍රහ්ම පුරෝහිත දිව්‍යන් අතරපතුනත් බ්‍රහ්ම කල්පයකින් භාග කාවශතියනවා ඒ වගේ මහා බ්‍රහ්ම කියන ලෝකය මේ බ්‍රහ්මයන් හැටිටිපදුුණු සම්පූර්ණ කල්පය අවසානනකම අවශතින්. කිසි බයක් වන්න දෙන මයිඉතිරිබුද්දශාසනය පහලනකොටත් බ්‍රහ්ම ලෝකේ අන්න අන්න තිබුණු. ඊට පස්සේ දිවිනි දිහන උපදහ ගත්තො. ඒ අයකොහොමද සන්තාව සත්තා සුකී නබි සන්තා.දැන් සැපන් හුදරටම තෘතිමතයින් පරිසන්න පරිපුවරා ආත්පසිම පිරුණු පරිපුට්ඨා පිරිී ඉතිරීගිය කදාච්චි කරහචේ කාලින් කාලිට සැපවිදිමින් කරන උදානත්ත එන උදානම් උදානත අහෝසකන් අහෝසකන්ති සියතාපිය ආබස්සරම්. ආවසර බ්‍රහම රාජයෝ අතර ගෙහිල් එපදුුණු තයඋපදින්නේ දෙවිනි ධ්‍යානීපදවා ගත්තම හත්පසින්ම සැපින් පිරුණු පිරීතරගේ සැපින් පිරසුු සැපයකින් මාසයර නො දැහැ සපයකින් ගුත්ත කාමයන් ඉක්මාගේ සැපයකින් යුක්තම ඒ සැපේ කොච්චර බලව සැපයක්ද කියල කියන්නේ ඒ බ්‍රහ්ම රාජු නිතර කියනවා කියනවා අහෝ සැපයි අහෝ සැපයි කියන කියල උදන්න අන්නනවා කියනවා. එවැනි සැපයක් කාමමච්චර කිසිම ලෝකල බන්න පුුවන්කමක්නේ ඒ උපත ඒ තරම් ශ්‍රේෂ්ට සැපයක් නිසයි නිතර ඒවිදිහයට උදන්ගගන්නේ. ඊට පස්සේ තතාගතයන් වහන්සේ දේශනා කනවා. ඊළඟ පත්තිේතම තම දේශනා සිද කරන නම් රිපපුත්ත මහරත් වනාන්සේ බද්ධ දේශනාට අනුරූප. සන්තාවසෝ සත්තා සුකේන අභිසන්තා පරිස පරි පරිපොට්ට අත්ේය සන්තන් ඒව තුසිතාසුකම්පට සංවේදීතිී තෙවෙන දිහාන සැපේට පත්වෙලා පරිපූර්ණ අංගසම්පූර්ණ සැපයකින් මහා සැපයකින් මාසය කරනවා ඒකවුද තුන්නිනි දිහාාන සැපේට පත් වෙලා බ්‍රහමලෝක ගිය අය වගේද මේ සුභකින්හැක දෙවී වගේ දැඟ අපි ඉසල්ල කතා කරපු දෙවිය ආබස්සරදිවර්ගතුත් කල්ප දෙකක් හි අවශ්‍ය භුක්තිදිනවා සුබකින්හැක දෙවිය සුබකින් හැදවියන් කල්ප හතර කාවශ්‍යයක් භුක්තිවෙන එඇතිහමගේ දීර්ගාවශ භක්තියදන ලෝකයන් අතර උපතක් කරායන්න ලැබෙන හැබැයි මේ දේශනාාවන්හි අවසාන දෙස හිපත් කරනවා ඒ අය ඒ තර ඉහ බ්‍රහමලෝකට ගියාත් තතාගතයන් වහන්සේගේ ආය ශ්‍රගකත්යයට පත්වෙලා තිබුණ නැත්තං. යාලාහි ලෝකෙන් පස්සේ චුතති වෙලා නිරේතරි සල්ලෝක ප්‍රේත ෝක නත් තියන්න ලුවන් කෙලා. ඒනිසා පිට ප්‍රධානවෙන්නේ මූලික වෙන්නේ ඉ ලෝකට යනක මනනිවින් ඒ ලෝන්කට යනෙගේ යමරවරනණය එක ලෝක ගැන බුදුරාණන් වහන්ේ වනා කර දැගිලාන සතරිද ලෝකෙන ඔක්ම ගෙන විතර කෙ. ්‍රහමලෝකය වන ස්තීර ස්තරන තතින චතයන එතින නිර වැටන පුලන් තතින් පස තිරි ස ලෝකයන පස ෝක කියය පුලන් අපි සංසර බ්‍රහම ෝකලින් නැතිේ ත අපි සංසාරයනවා. ඒ නිසා නිවනට හිතපි හිටුවනු ඉ නිවනට හිතපි හිටවාගැනීම තුමයි වඩා ශේෂ්ඨ වනි නමුත් මේ ත්‍රමාණු කෝලව හිතපි හිටවා ගැනීම පිණුස මේ ලෝකයන්ගගේන අපට දැනුමක්තිබීම පිට බොහෝසීම් ප්‍රෝජනයත්තිනවා ඇ මේ සියලු ලෝකයන් නික්මවාගේ අමාමහන් නිවනයහි. අප ප හිටවාගෙන පිස ුතුම් ච්‍රරා සති ධර්මයන් අව්වෝධ කරගනින් පිණිස ඒ ආන්තිවම මේ දහම් මොනිශසනාව ඔබ අප සියලදිනාටම ඒ කාන්තයම හිීතුපකාර විත්වා. සාදු සාධ සාදු. පොනි අනමෝද නම අදවසේදී සංගීති සූත්‍රවරණාව සඳහා බැතිවර දායකත්යුතු කරමින් උතු ධර්මධදානම පු ධර්මෙන් ැස් කරගත්. ර්ස සි වන දින හැට යවන පන්දිනේ දිලා තිබෙන. NG රම්මලතා මහත්මේයට නිදුක් නීරෝගී සුපද් හවිය දේර්ගවිශ ්‍රර්ථතා කරමින්. පූර්ණමා මැදවැලෑන හත්තන පට මග තිස්ව මහාරාමීයන ලිපණයේ. පදංච. පන්නත් JPI දරු දස මහතා සාෝදරවන් විසින් ති අදවස රකරන සේ ම් ධර්මයන් ම පින්න්නන්ඳතු සිල නා ගමිෂ් ම හිතකාමී සිල දෙවරන්ට සක්ද්‍යෝද සදවරන් යවරන් සෙන් පපති වර ැතු. ද හ ජ ද ත් ල දෙවියන් බු සැ ෙන් සැේට පත් ේත්තුවා දීවබුන්ගේ ධර්මි රැකවරන ම පින්න්නනන් ස ල නා විත සල සාධ ත්වා ල දෙවියන් ්‍රහ රජන්ට තුම් චතරාර සති ධර්මයන් අවෝධ කරගනින් පිණිස එකකාන්තිව ම සිිල්ප නිධර්මියයන් ඒතුපකාර විත්වා සාධ සාධසාධ ක රගන ු සේල්ලම්ප නි ධර්මයන් දායකත්තේද දැරු. ජපී ධර්මදාස මහතා නමින් ඒවගේම එන්ජී රම්මෙලාතා මහත්මේ නමින් මේ පළලො නට එදනු දෙමෝපියන්ට වගේම ජපී විජසිංහ සොයුරාට දත ද නම ල ෙද සල මලගේ අ හි යිශන්ට ම සල නිිධර්මයන මෝදගන්නත්වා හිසිු දෙනාගින් පරලුව ජීවිත සැපත්යත්වා සුපත්තිෙත්වා සුගති රැකවරන සැලසේ වා සංසාරධකින් අත්මැදීමම පෙනිස. ඒකාන් තෙමම සලු පුනිිධර්මයන් හේතුපකාර වෙත්වා. සාදුසාධසා යොග ැ ක ද ස ලම් පන ධර්මයන් අප ගුර දේවොත්තම පරම ූජනය පි ලොක වාමන්න හන්සි න ෝ ෙවා. പി ്്് ര ര ര ാതത පിനස. තුം ර්മ ෝධ පිනිස ാන් ල പ ධර්මයන් ඒ പ ර സ සා සාാ. ම ොබ සි ව දින ැටහය වන පන්දදින ල තිබෙන ම හත් . වගේම දායිකයේ තු කල පින්වත් ජප දර් දා ස හ තු දරවන් ල ට වා යි න ක ර වා යික යෙන් න ක සවයෙන් ස පද ාවයට පත්වා. ලෙදන රන්නාව සිල ධර්මිකටේ ස්ොර ප්‍රකාරීම සාර්ථකයෙත්වා යහ පසිතුම් පැතුම යාකාරීමම ෂ්ට සිද්ධ විත්වා සිල් දෙනාටම ්‍රද්ධා සීල ප්‍රධතියාගේ ප්‍රඥයන සේක ධර්මයන් යන. කරමින් ගෞත බදධ ශාසනීදීමම තුම් ච්‍රාරි සති ධර්මයන් අවබෝධ කරගනීම පෙනිස එකන්තිෙන්ම මේ සිලපු නිධර්මයන් හිීතුපකාර විත්වා. සාධ සාධ සාධ. ද ම ්‍රව ලබ ල නට ්‍රද ක් ර නට ්‍රද මා ධර් දාන මජ න දර්ම ද ත්වා ල දු වා ට සිල හපතත සලසේවා. තුන් ධර්මවාාව පෝදී තුළින්. සිත්සන සසාගනට සුලු දෙනාට වාසනාව දාවත්වා සාදුසාදුසා සල දෙනාටම තෙරුවන් සරණයි. Nama beta ya